මන්නම් කියන්නේ මූට හිත හදාගනින් කියලා. මේ වෙච්ච වැඩේ ගැන. හිත හදාගන්නේ කවුද නැතුණා කියලා. මොකද හිත හදාගන්න කියන්නේ? මොකද්ද හිත හදාගන්න කියන්නේ? කතුරු නැතුණා. මේක සැලුම් එක. මෙතන කොණ්ඩේ කපන්නේ. මෙතන රවුල කපන්නේ. මේකට කතුරු. මොකද්ද හිත හදාගන්නේ? ඊයේ අර වෙන තැනක ගිහින් දාලා මට කතුරු ගන්න දීලා. ඈ? යයි. ඈ? අපි ගිහින් වෙන තැනක ඊයේ අර දාලා නම් කතුරු ඔයාලා කුදී කුදී. අර කරන්නේ බෑනේ ඉතින් මුතුන්. ඒ ඊයේ අර නැත්නම්. ඔව් ඉතින් අපි ආවේ නම් එහෙම එකක් හිතාගෙන තමයි වැඩන්නේ. හරි හරි එහෙනම් මේ මම විදුරු ටික හොදලා ගන්න. නෑ 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 මම කතුරු හොයාගන්න බෑ. නෑ නෑ වැදගත්කෝ අපි. පය පය බෑ කවුරු හරි කොණ්ඩේ කපන්න આવත්. නෑ මම මම කතුරු ඕනේ නෑ අපි මේ. කතුරු ඕනේ නෑ බලා කොණ්ඩේ කපන්න කවුරු හරි આવත් හරි. දැන් මෙතන කොණ්ඩේ කපන්නේ උඹලද මමද? මට ඕන්නත් ඒ කතුරු උඹලට මොකටද? අන්න කොණ්ඩේ තියෙන්නේ උන් දෙන්නේ කතා කරලා කපන්නේ කොණ්ඩේ කපන්නේ කියන්නේ. දැන් දැන් මේ දේ හරිද? ඕනේ ඕනේ අපි ඉස්සර කතුරු හොයාගෙන වරෙන් බෑන්ද අපි. අනේ අම්මේ ඒ ඉන්නේ. අනේ එපා. උඹලා ඒ දේ හරිද දානවද? මැනු කනවා. මැනු කනවද? ඈ? මැනු කන්න බෑ. ඒ දේ හරිද දාන ගම බයික් මොන හරි කම්. මම මේක පොතන් ගන්නවා. හා. මොකද මචං මේ මහා සභා රැස්වීමේදී තමයි ඔය යෝජනාව සම්මත වුනේ. දවස් 7ක් කානිවල් කියන්නේ අපිට සෑහෙන්න වැඩ තියෙන්නේ. ඔව් ඔව්. උඹට ඉස්කෝලෙත් එක්ක ලොකු සම්බන්ධකමක් තියෙනවනේ. උඹට බැහැලා වැඩ කරන්න සිද්ධ වෙයි ආ. මේ 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 මේ. ඒ සම්බන්ධකම් ගනුදෙනු වලට තියාගන්න එපා මලේ. මචං ක්‍රිස්ටියා, උඹේ ළමයා මේ ඉස්කෝලේ ඉගෙන ගන්න එකේ උඹේ ගනුදෙනු ගැන කතා කරන එක හරි කැතයි. පුතාගේ අධ්‍යාපනය වෙනයි මගේ බිස්නස් වෙනයි දෙක පටලව ගන්න හදන්න එපා ඔබ මට කොහොම හරි පෝස්ටර් ඕඩේ අරන් දියන්කෝ අපෝ පෝස්ටර් වැඩේ උඹට හම්බෙන්නේ දැන්ටමත් ඒ ලෙවල් කොල්ල ටික බාරගෙන ඉවරයි පෝස්ටර් ටික හලවන්න කොල්ල කුරුට්ටන්ට තේරෙන්නේ නැහැ මං පෝස්ටර් හලවන්න කෙරෙන වැඩේ මං ලස්සනට කරලා දෙන්නම් මං පුල් කැපවීමෙන් වැඩේ ගොඩ දාලා දෙන්නම් මචං පෝස්ටර් කියාගෙන ඉපදුන එකෙක් මම ඔබ නිකන් කරලා දෙනවා නම් මට ඒ වැඩේ අරගෙන දෙන්න පුළුවන් නිකන් කරන්න නිකන් කරන්න බෑ ඕනනම් මං ගාන අඩුවෙන් කරලා දෙන්න අඩුවේ එහෙමනම් ඒ වැඩේ අතහැරපන් අලවන්න බජට් වෙන් කළා නෑ හරි මචං අලවන්න බජට් වෙන් කරලා නැතුණාට පෝස්ටර් වැඩේට බජට් වෙන් කරලා ඇතිනේ ඔව් අන්න ඒක නම් ඔබට ගන්න පුළුවන් ගන්න පුළුවන් නෙමෙයි ඒක මට අරන් දියන් හැබැයි ක්‍රිස්ටියා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පූර්ණ විනවිද භාවකින් යුක්තව ඔබ මට කොටේෂන් එක හදලා දීපන්කො මම ප්‍රින්සිපල්ට දාලා ඒක ඇප්‍රූවල් එක අරන් දෙන්න හරි ක්‍රිස්ටි මේ දරුවා මේ පාසලට ගිය හින්දා ඔබ මට ඒකට අඩු කොටේෂන් එකක් හදලා දීපන්කො මේ මචං ඔව් ඒකම මට 100ට 20ක කමිෂන් එකක් දාපන්. අනේ අක්ක මගේ පුතා පාසලේ ඉගෙන ගත්ත හින්දා ඔබ මට කියනවා අඩුම ගාණක් දාන්න කියලා. ඔව් මචං අඩුම එකක් ඕනේ. ඈ ඔබ පාසලේ උගන්වන ගුරුවරයෙක් හැටියට ඒ වැඩවලින් කමිෂන් ගන්නවා. මොන ජාතියේ රටක්ද බං මේක? මචං මේ රට යන්නේ දැන් මේ විදියට තමයි. අපිත් ඒ විදිහටම පෙරට යමු. ඔබ මට විජහට කොටේෂන් එක හදලා දියන්කෝ. මම ප්‍රින්සිපල්ට ගිහින් දෙන්න. ඈ මේ ක්‍රිස්ටි අර මගේ 120 කමිෂන් එක නම් අමතක කරන්න එපා මචං හොඳේ. ආ 120 කමිෂන්. දවස් 7ක් කානිවල්. දෙන්නම්කෝ. බබා කොටපු හැටියෙන් හැමදේම සිද්ධ වෙන්නේ මේ ඔය බඹත් මට කියලා කොටා ගන්න තමයි හදන්නේ මේ
උඹේ හිතේ කොනක හරි ඌගෙන අදහසක් තියෙනවනේ මේ දැම්ම අත්තරගන් ඉඳුවේ හරි නැත්තම් මං ඊළඟට අල්ලගන්නේ ඔය මදාවියව අම්මේ 3rd class වැඩ කරන්න නම් යන්න එපා මං තුසිත එක්ක කතා කරේ තාත්තා කිව්ව නිසා ඒකම නුඹ තාත්තවත් අල්ලගන්න හදවද මේකට පුදුම දුවෙක් තමයි ඔබ අම්මට මාව විශ්වාස නැත්තම් අම්මා තාත්තගෙන් මේ ගැන අහලා බලන්න මම මොනවද තුසිත එක්ක කතා කරේ කියලා තාත්තගෙන් මොනව අහන්නද තාත්ත උඹේ සෙක්‍රටරිද අම්මේ අම්මා බොරුවට කෑ ගැහුවට මට කරන්න දෙයක් නැහැ මං තුසිත එක මොනවද කතා කරේ කියලා වචනයක් නැර තාත්තට කියලා තියෙන්නේ කියන්න මැති මේන් කියලා මං දන්නේද මගේ දුවගේ හැටි අම්මගෙම දුවනේ නේද අම්මේ මොකද කිව්වේ සුරංගනාවත්තට ඇතුළෙන තැනේ ඉඳලා මීටර 50 පාරකට කටවුස් ගන්න. කාගේද? අම්මගේ. ලස්සන ෆොටෝ එකක් දාලා. යටින් ලස්සන දැකේකුත් දාලා. දකුණ දකුණ හැමෝටම එන්න පුළුවන් සයිස් එකකට එකක් දාන්න ඕනේ අම්මේ. හැමෝම ඇවිල්ලා වැඩක් නැහැ ළමයෝ. ශිෂ්‍යත්ව කරන ළමයි ආවම ඇති. ඒකනේ ඉතින් අම්මට මාකටින් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. අම්මේ පොඩි ළමින්ට ඇඩ්‍රෙසින් තේරෙන්නේ නැහැනේ. අපි ඇඩ්‍රෙසින් කරන්න ඕනි ඒ ළමෙන්ගේ අම්මලාට තාත්තලාට. එතකොට අම්මගේ ලස්සන ෆොටෝ එක දැක්කම ඒ ළමයින්ගේ අම්මලාට හිතෙන්න ඕනේ ෂා. මෙයා තමයි අපේ දරුවට හරියන නියම ටීචර් කෙනා. එහෙනම් මෙහෙම කරමු. අපි ඒකට මගේ සැර පාඩේට පේන ෆොටෝ එකක් දාමු. මොකද අම්මලා ගොඩාක් කැමති ළමයි සැර ටීචර්ස්ලා ළඟ ඉගෙන ගන්නවට. එහෙම දාන එක අවාසිය අම්මේ. අම්මලා තාත්තලා ගොඩක් ආසයි ලස්සන ටීචර්ස්ලාට. තමන්ගේ ඉගෙන ගන්න දරුවා ටීචර් ලස්සන නම් අම්මේ උදේ අවසන් ළමයි ටිකක් කනවා පන්තියට. අපි වැඩිපුරම ඉන්නේ තාත්තලා. අම්මේ මේ කටින් ගැට ගියාට පස්සේ දන්නේම නැතුව අම්මගේ පන්ති ළමයි වැඩි වෙනවා මේ මං ඔයාගේ අම්මා ඔයා මාව තිකුරන්නද හදන්නේ අම්මේ මාකටින් කියන්නේ මාකටින් නේ අම්මේ මට මේ වෙලාවට අම්මා වෙලා ක්ලයන්ට් කෙනෙක් විතරයි මං බලන්න ඕනේ ක්ලයන්ට් ලාභ ලබන විදිහ කන්සෙප්ට් එක හදන්නේ කොහොමද කියලා අම්මාද කවුද කියලා බලන්න අනේ මේ ඔයාගේ කන්සෙප්ට් හිඳ මට පාරේ බහලා යන්න බැරි වෙයිද දන්නේ මොනවද ඉතින් අම්මට මේ පත් උනාට පස්සේ පාරේ බහලා යන්න බෑ තමයි ඇයි ඇයි කියන්නේ මේවා පත් උනාට පස්සේ අම්මා යන්න ඕනේ කාර්යයකින් සංවේදී ගුරුවරියක් අපේ ශිෂ්‍යත්ව පන්තිය. දැන් හොඳටම ඇති. ඇති? වඩ පුදුම තාත්තේ. තමගේ දුවට කියලා ඔබගේ මෝඩ වැඩ කරගන්නද? චන්නේ නිකම් බොරුවට කෑ ගහන්න එපා. අපි දෙන්න වැඩ කරේ ගොඩක් අවබෝධයකින්. ඇත්තට? ඔයා නම් ගුරුවරයෙක් නෙමෙයි. අමර මේක විහිළුවකට ගන්න එපා. ඔයා මේ වැඩේ එරන්දිට කියලා වහාම නතර කරන්න ඕනේ. මේ අමුතුවෙන් නවත්තන්න දෙයක් නැහැ. ඒකේ බෙහෙම නවති. ඇයනේ වට මොලයක් නැත්තේ? ඔහොම පණිර ඉලවුන්ට ඉනිමම් බැඳහම උන් නිකම් පෙරල යනවනේ. මේ අපේ ළමයාගේ හිතේ ওই තුසිත ගැන එහෙම අදහසක් නැහැ. නැති ඒව ඇතිවෙයි ඔහොම වැඩ කරද්දි. අනේ මම කියන්නේ පාචන්දි. මට ඕනි උනේ තලත කරන්නේ මොන වගේ වැඩද කියලා දැනගන්න විතරයි. හරි. ඔයාට දැනගන්න ඕනේ තලත කරන වැඩ මොනවද කියලානේ. මං ඒක හොයලා දෙන්නම්. කොහොම චන්දි ගොයලා දෙන්නේ මං හෙට යනවා සඳුන් වහම්බ වෙන්න හරි ගිහිල්ලා මම සඳුන්ගේ අතින් අල්ලගෙන නහය මිරිකල මං අහනවා අනේ පැටියෝ මට කියන්න ඔයාගේ තලත මොනවද කරන්න ඉන්න වැඩ කියලා එතකොට සඳුන් මට විස්තර ටික කියයි මේ ඕවා විතරක් තියාගන්න එපා හොඳේ
Dan ternoda moda gurata kerap moda kame tarama daruwa tusit gawata yawapu eka samaanai gæniwa sadun gawata yawana ekata sapu mara tarakane me gæni gawa tiyenne beri vela hari me gæni loya kenek una na okkoma nadu tika giyamak nathuwa dinena නැති අලි බැටියා මෙතෙන්ට ඇවිල්ලා කොච්චර වෙලාද? පැය 3ක් වෙනවා. පැය 3. කොණ්ඩේ කැපුවා හරි මසාජ් එකක් දැම්මා හරි මොනා හරි කළාද? මොනවත් කරේ නැහැ. ආපු ගමන්ම වාඩි වුණා. ඒ පැයක් විතර නිදාගෙන හිටියා. ඉන්පස්සේ හැරලා මට කිව්වා තේ එකක් හදන්න දීපන් කියලා. මම හදලා දුන්නා. දැන් පත්තරේ බලනවා. දැන් නවත්තන්න නැතුව ඒ තවත් බලනවා නෙවෙයි. අම්මපා මේ කල හිතන් ඉන්නේ මේ කම්බලමක් කියලා. ඇවිල්ලා ගිමන් ඇරලා යන් අරස්නෙට. වරින්කෝ. ක්‍රිස්තු මාත්‍යා. ඔව්. මම කණ. ඔව්. උඹ කණ. උඹේ ගෝලයා කංකොට. ආ ඒක දන්නවනේ. එතකොට ක්‍රිස්ටි මාත්‍යා කොහෙද මේ ඉන්නේ? මේ ඉන්නේ උඹේ වාසභවනේ. කනාසැලු. ආ ඒකත් දන්නවා. තව මොනවද දැනගන්න ඕනේ? තව දැනගන්න ඕන කොච්චර වෙලාවකින්ද උඹ මාත්‍යා මෙහෙන් යන්නේ කියලා රස්නෙට. මට ඕන නම් දැම්මම යන්න පුළුවන්. උඹලා යන්න එපා කියනවා නම් පෑ දෙක තුනක් ඉන්නත් පුළුවන්. අනේ මන්නම් යන්න එපා කියන්නේ දෙයනේ කියලා පුළුවන් තරම් ඉක්මනට මෙහෙම ඵලයක් යන්න මාත්‍යා එච්චරයි මෙන්න මේ පත්‍රට ගනි තව ගොඩක් වෙලා මෙතන ඉන්න ඕන නම් දෙයනේ කියලා යන්න අපේ සැලුම් පිටුවට දෙන්න හොඳ මසාජ් එකක් නැත්තම් හෙයා කට් එකක් රස්නෙට අනේ අයි බං බල මේ විදියට ආගන්තුක සත්කාර කරන්නේ ඈ මේ එන කොල්ලෝ මේ මට දාපන් නියම මසාජ් එකක් මුද්දට නිින්ද යන්න හරි මේම කරා කොට මේ මහත්තයා එක්කන් ගිහිල්ලා හොඳ මසාජ් එකක් දෙන්න පැයක් විතර නිින්ද යන්න නිින්ද ඊට පස්සේ ආපු වෙලාවෙ ඉඳන් නිදාගෙන නැගිටින වෙලාව දක්වා වෙලාවටයි මසාජ් එකටයි දෙකටම ගාන හදලා දාන්න ආ ගාන හැදෙන්නේ මොකටද කියලා දන්නවද දන්නවද මේ ෆෑන් නිකන් කරකැවෙන්නේ නැහැ. මේ ලයිට් නිකන් පත්තු වෙන්නේ නැහැ. එව්වටත් එක්ක තමයි පිල හැදෙන්නේ. මොකද? මම මේ මේ නිකන් මනුස්සකමට මෙතෙන්ට ආවේ. උඹලා මේ ගණන් නේද? මයියනවා යන්න. ස්තුති. ගින්ගින්. හොඳට කියවුණා. ඔය අලියට ලැජ්ජාවක් තියෙනවා නම් ආයි මේ පැත්තේ පස් පාගෙන ගන්න. පස් පාගන්නේ නෑලු. ආරංසනම් බ්‍රලන්නම් සලු ප්‍රවර්තනම් මාරත්‍ය රරං කොටනම් තන් තියානම් සදලනම් බසලනම්. බෙහිඳ තමයි මේ සේර. මෙතනට නේ උන් නලවනෝනේ හැමතිස්සෙම. ආවනම් වැරක්කල එලෝක. එච්චරයි. මන්නම් ඔය කතා විශ්වාස කරන්නේ නැහැ දලු. අපේ අයියට එරන්දිත් එක්ක යාළුවෙන් තරම් පිස්සුවක් නැහැ. තුසියට එහෙම පිස්සුවක් නැති වුණාට එරන්දිට එහෙම පිස්සුවක් තියනවද කියලා අපි දන්නේ නැහැ නේ. ආ ඒක ඉතින් වෙන්න පුළුවන්. මේ එයා කොහොමත් බලාගෙන ඉන්නේ කාගේ හරි ඇඟෙල්ලිලා ඉක්මනටම කසාදයක් බැඳගන්න තමයි. ඇත්ත? ඔයා කොහොමද මේ දේ හරියටම දන්නේ? එයා මාත් එක්ක කතා කරනේ වලින් මට දැනලා තියෙනවා. කොහොමත් එරන්දිට ගැලපෙන්නේ හවුස් වයිෆ් ජොබ් එක තමයි. මොන කෙල්ලත් ඉතින් මැරි කරාට පස්සේ හවුස් වයිෆ් කෙනෙක් තමයි. අනේ මේ මන්නම් කැමති නෑ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න. මට ඕන නිදහසේ ජීවත් වෙන්න.
නිදාසෙ ඉන්න ඕන නම් හොඳම වැඩේ මැරි කරන්න නැතුව නිදාසෙ ඉන්න එක. මොකද මැරි කරාට පස්සේ නිදාස කියන වචනේවත් නිදාසෙ හරියට කිය ගන්න හම්බෙන්නේ නැහැ. නැහැ. එහෙම නැහැ. හරියට මැනේජ් කරගත්ත නිදාසෙ ඉන්න පුළුවන් දිලු. මොනවද මේ දමේ කතා? බලන්නකෝ අපි සුරංගනාවත් පෞල් ජීවිත දියා. මොන හස්බන්ඩ්ද? මොන වයිෆ්ද කියන නිදාසෙ ඉන්නේ? එකෙක්වත් නැහනේ. අන්න ඒකට අපේ කණ අයියා. තනිකඩ ජීවිතේ නිදාසෙ ඉන්නව ලස්සනට. දිලු. ඔයාටත් අපේ අයියාගේ ලෙඩේ බෝ වෙලා තියෙන්නේ. එතකොට ඔයාත් හදන්නේ මැරි කරන්න නැතුව ඉන්නද? මම මැරි කරනවා. හැබැයි මම මැරි කරන්නේ මැරේජ් ලයිෆ් එක තුල නිදාසෙ ඉන්න කියලා එහෙම බලාගෙන නෙමෙයි. මම හිතා ගන්නවා මං හිර යනවා කියලා. අපි හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් හිටියොත් එහෙම වෙන්නේ නැහැ දිලු. මම මොකටද දුවත් එක්ක අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් ඉන්නේ? අපි දෙන්න මැරි කරන්නේ නැහනේ. ඉතින් මං කිව්වා දුව මැරි කරනවා කියලා. නෑ මේ දිලු. උදාහරණ ගලපපු විදියට මට හිතුනේ එහෙම. හීනෙන් තමයි. ආ, ඔය එන්නේ ජුදිත. කෝ? බොයෆ්‍රෙන්ඩ් වැඩට ගිහලා තාම ආවේ නැද්ද? මොන බොයෆ්‍රෙන්ඩ්? ඇයි මේ මේ ද කිව්වේ ඒ වතුසියත් එක්ක යාල්ලා ඉන්නේ කියලා? අපෝ මේ ගෑනුද නිකන් හම්බ වෙනා නම් හොරි හරි අරගෙන කහ කයිනි. ඔය ටැක්ස් එක වැඩි වුණාම අපි ගන්න ටොපියේ ඉඳන් බුලත් කොලේ ඉඳන් මේ ලයිට් බිල් වතුර බිල් වල ඉඳන් මේ හැම දෙම වැඩි වෙනවා. වම්බඩු ගෙඩියක් වගේ ඉන්නවා. ඒ උනාට කටනන් නිකන් ලවුඩ් ස්පීකර් එකක් වගේ දෙන දඩක බඩට යන්න. අනේ මේ බතලි කටවගෙන ඉන්නවා. ඕ ගාගන්න එපා කරුණාකර ගාගන්න එපා. මම අනුන්ගේ වාගෙන ඉන්න වැඩක් නැහැ නේ. ඒක මේ නෙමෙයි. නෑ නෑ අවුල නෑ මම යනවා. උඹ බලන්න. හලෝ කොහොද? ඉතින් ඉතින්